ආයිබෝන් ක්‍රීඩාලෝලී හිතවතුනි නව වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ ප්‍රථම එක් දින තරගය සිම්බාබ්වේ කණ්ඩායම සමගින් ඊයේ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්ුණා. කෙසේ වෙතත් මෙම තරගයේ වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයක් නොමැතිව නිමාව දුටුවා. තරගය පැවැත්ුණේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී. කාසිවාසිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරා. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේ කඩ්ලු 9ක් දැවි ලකුණු 273ක් ලබා ගත්තා. කලකට පසුව එක් දින කණ්ඩායමට කැඳවූ අවිෂ්ක ප්‍රනාන්දු ප්‍රථම පන්දු ආරේදීම ලකුණු නොලබා දැවි කියා. නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී ලකුණු 46ක් රැස් කරා. සදිර සමර වික්‍රම පන්දු 31කදී 4 පහර 8ක් සමගින් ලකුණු 41ක් රැස් කරා. සිය ප්‍රථම මංගල එක් දින තරගයට සහභාගී වූ ජනිත් ලියනගේ ලකුණු 24ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරුම බවට පත් වූ චරිත් අසලංක පන්දු 95කදී ලකුණු 101ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පාර 5ක් 6 පාර 4ක් ඇතුළත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී නගරවා මුසර්බානි හා ෆිරාස් අක්‍රම් කඩලු 2 බැගින් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ඇරඹීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු අර 4ක් පමණයි ක්‍රීඩා කිරීමට හැකි වූයේ වර්ෂාව නිසා තරගය අත්හැර දැමුවා. ඒ වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩලු 2ක් දැවි ලකුණු 12ක් ලබා සිටියා. ශ්‍රී ලංකා වෙනුවෙන් පන්දු යැවීමේදී දිල්ෂාන් මත්ශංක නිලකුණු පන්දු අර 2ක් යවා කඩලු 2ක් බිඳ හෙළුවා. දෙරට අතර දෙවැනික් දින තරගය හෙට දිනේදී ආරම්භ වීමට නියමිතයි. ක්‍රිකට් මාවතේ මෑණි තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් මාවත අපගේ YouTube channel subscribe කරන්න, bell button click කරන්න. ස්තුතියි, ඔබට ජය.